Namadas namazianu pahai. Namadas namazianu hayai. Din tawa tikai diyenne. Namadas namazianu hatai. Itin tawa tundene avashyakala dine subscribers 10 dahade. Namadas namazianu atai. Ayyo kawura ekkene kadugura wage. Namadas namazianu hatai. Kamanne tawa tundene avashyakaranne. Subscribers namadas namazianu atai. Namadas namazianu namayai. Subscribers daha daha hai. Heshan Technic channel de subscribers daha daha complete na. ඉතින් ඔන්න දැන් හේෂාන් ටෙක් YouTube channel එකට subscribers 10000ක් complete වුණා. ඉතින් මේක මගේ ලොකු හිණයක් මේ subscribers 10000ක් ගන්නවා කියන එකට. ඉතින් ඔයාලා මතක ඇති අවුරුදු 1.5ක් වගේ ලොකු කාලයක් ගියා මට subscribers 1000ට එන්න. ඉතින් ඊට පස්සේ ටික කාලයක් ගියා subscribers 5000ට එන්න. ඒත් මාස දෙකක් වගේ කාලයක් ඇතුළත subscribers 5000 ඉඳන් subscribers 10000ට එන්න පුළුවන් වුණා. ඉතින් මට මේතරට එන්න පුළුවන් වුණේ ඔයාලා මට දෙන support එක නිසා. ඉතින් ඔයාලා මගේ videos බලමු නිසායි අද මට පුළුවන් වුණේ මගේ channel එකේ subscribers 10000 කියන goal එක achieve කරගන්න. ඉතින් මේ තැනට එන්න ප්‍රධාන වශයෙන් මට උදව් වුණේ ඔයාලා. ඉතින් පළවෙනියටම මම ඔයාලට ස්තුතිය වන්ද වෙනවා subscribers 10000ක් හේෂාන් ටෙක්නික් channel එකට අරන් දුන්නට. ඉතින් මේ subscribers 10000ක් කියන්නේ ආදරණීය හදවත් 10000ක එකතුවා. ඉතින් ඔයාලට ආයෙත්තරයක් මම ස්තුති කරන්න ඕන. ඉතින් මේ හේෂාන් ටෙක්නික් YouTube channel එකත් එක්ක ආදරණීය subscribers 10000ක්. ඒ කියන්නේ හදවත් 10000ක් එකතු වෙලා ඉන්නවට. ඉතින් මේ හේෂාන් ටෙක්නික් YouTube channel එකට subscribers 10000ක් complete වුණ මේ මොහොතේ මම ඔයාලට පොඩි කාරණා දෙකක් කියන්නම්. ඉතින් පළවෙනි දේ තමයි මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ හේෂාන් ටෙක්නික් ගමන. ඒ කියන්නේ හේෂාන් ටෙක්නික් YouTube channel එක මේ තත්ත්වයට ආවේ කොහොමද කියලා තමයි පළවෙනිටම මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඊට පස්සේ දෙවෙනිට මම කතා කරනවා ඔයාලට මතකද දන්නේ මම subscribers 1000 ඉඳන් කියාගෙන ආවා subscribers 1000 දෙනවා කිව්වා 2000 දෙනවා කිව්වා 5000 දෙනවා කිව්වා ඔයාලට මතක ඇති giveaway එක. ඉතින් giveaway එක හම්බුන්නේ නැහනේ. ඉතින් subscribers 10000 ඇදි මම giveaway එක දෙනවා කියලා අනිවාර්යෙන් confirm කරලා තිබ්බා ඔයාලට. ඉතින් අද වීඩියෝ එකේදී මම මේ subscribers 10000 වෙනුවෙන් දෙන giveaway එක ගැන අද වීඩියෝ එක අවසානයේදී මම ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් මගේ YouTube channel එක ගත්තොත් එහෙනම් මේක ආරම්භ කරේ 2020 දෙසැම්බර් 31. ඉතින් ඔයාලට හිතලා ඇති මොකෑ මේ 2020 අවුරුද්දේ අවසාන දවසේ YouTube channel එක හැදුවේ කියලා. ඉතින් මම මේ දෙසැම්බර් 31 වෙනිදා channel එක හදලා තියෙන්නේ මට හිතෙන්නේ මම 10 වසර නිවාඩු කාලය දීලා තිබ්බ අපිට අවුරුද්ද අවසාන නිවාඩු කාලේ දෙසැම්බර් මාසේ නත්තලට. එතකොට කොහොම හරි සෙනසුරාදා දවසකට තමයි මේ දෙසැම්බර් 31 වෙලා තිබ්බේ. දෙසැම්බර් 31 සෙනසුරාදා වෙලා පළවෙනිදා, ඒ කියන්නේ 2021 පළවෙනිදා තිබ්බේ ඉරිදා දවසක්. ඊට පස්සේ දෙවෙනිදා තමයි ඉස්කෝලේ පටන් ගන්න තිබ්බේ. ඉතින් මම සෙනසුරාදා උදේ දවසක තමයි මම මේ YouTube channel එක හැදුවේ. ඉතින් මම මේ channel එක හදපු විදිය ඔයාලට මතක් කරන්නම්කෝ. ඉතින් ඉස්සෙල්ලාම මම මේ YouTube channel එක හදන්න YouTube කියන කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. ඉතින් channel එකක් හදන්න කියලා මේ හදන්නේ කොහොමද කියලාවත් හරියට කිසිම දෙයක් දැන නැතුව මම ඉස්සෙල්ලාම YouTube එකේ search කරලා බලුවා how to create a YouTube channel කියලා. එතකොට මට ඉස්සෙල්ලාම හම්බුනේ SL Academy අයියාගේ YouTube channel එක. ඉතින් යා දාලා තිබ්බ වීඩියෝ එකක් කොහොමද මේ YouTube channel එක හදන්නේ කියලා. ඉතින් යාගේ වීඩියෝ එක බලන් තමයි මම පළවෙනිටම මගේ YouTube channel එක create කරේ. ඊට පස්සේ මම YouTube channel එක පටන් අරගෙන ඉවරලා 31 වෙනිදා නේදුවේ පළවෙනි දිනදා videos දාන්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම මම YouTube channel එක පටන් ගන්නකොට මට කිසිම දෙයක් තිබ්බේ නැහැ. කම්පියුටර් එකක්වත්, කැමරා එකක්වත්, කිසිම දෙයක් තිබ්බේ නැහැ. ස්ටුඩියෝ එකක්වත් තිබ්බේ නැහැ. ඉතින් මම තනියම කාමරේ මේසයක් තියාගෙන මේසේ ඉස්සරහා ඉඳන් තමයි වීඩියෝ රෙකෝඩ් කරේ. ඊට පස්සේ දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම පස්සේ ගත්ත green screen එක. ඉතින් ඔය මට ඇත්තටම මගේ කම්පියුටර් සෙටප් එකක් තිබ්බේ නැහැ. මම ඔය green screen එක remove කරලා එතන ඉඳන් තමයි වීඩියෝ රෙකෝඩ් කරේ. ඉතින් ටික කාලයක් යද්දි මට වගේලා මම ප්‍රොෆෙෂනල් විදිහට වීඩියෝ කරන්න ඕන හින්දා මට වගේලා මයික්ස් ගත්තා, කැමරා ගත්තා, මට වගේලා ස්ටුඩියෝ එකක් හදාගත්තා. ඉතින් එතන ඉඳන් රෙකෝඩ් කරන්න ගත්ත වීඩියෝස් තමයි දැන් ඔයාලට ඔය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට මම ටික ටික මගේ කන්ටෙන්ට් ක්වොලිටි එක වැඩි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ඔයාලට අන්බොක්සින් වීඩියෝස් කියන්න ගත්තා. අලුත් අලුත් ප්‍රොඩක්ට් මං ගන්න මිලදී ගන්න මගේ සල්ලිලින් මිලදී අරගෙන මම ඔයාලට ඒවා රිවිව් කරා. ඉතින් මෙන්න මේ විදිහට මම දවස ගානේ මම මගේ YouTube channel එක තුල මාව අප්ඩේට් කරගත්තා. මම දවස ගානේ ඔයාලට හිතුවේ පුළුවන් තරම් හොඳ කන්ටෙන්ට් ක්වොලිටි එකක් තියෙන ඔයාලට এডুকেෂන් පැත්තෙන් ඔයාලට දෙයක් ගන්න පුළුවන් විදිහ වීඩියෝ එකක් දෙන්න ඕන කියලා. ඉතින් මම මගේ උපරිමයෙන් මහන්සිලා මගේ YouTube channel එක තුල වැඩ කරා. කවදා subscribe views මට මේ සල්ලි හම්බෙයි ඒව ගැන මම හිතුවේ නෑ. මට ඕනේ YouTube එක තුල මටම කියලා ගමනක් හදාගන්න. ඉතින් අන්න ඒ දින මම හැමදාම වැඩ කරා. ඉතින් අන්න ඒ හිඳ තමයි මට අද පුළුවන් වෙලා තියෙන්නේ මගේ මහන්සි ප්‍රතිපලයක් විදිහට මේ channel එක හේෂාන් ටෙක්නික් YouTube channel එක subscribe 10000 සීමාව පසු කරන්න.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අවුරුදු දෙකක් වගේ ආසන්න කාලයක් යනකොට මගේ මේ හේෂාන් ටෙක්නික් YouTube channel එක බින්දු ඉදන් පටන් අරගෙන ඉතින් කාගවත් support තිබෙන ඇත්තම ගොත් එම් කාගවත් support එකක් මට හම්බුන්නේ නැහැ YouTube එක තුලින් මගේ channel එක promote කරගන්න ඒ කියන්නේ Facebook වල share කරලවත් Instagram TikTok වල කාටවත් කියලා share කරන්න හම්බුන්නේ නැහැ මොකද මේ YouTube channel එක පටන් ගත්තේ මමම තනියම ඉතින් බින්දු ඉදන් පටන් අරගෙන අද වෙද්දි මට පුළුවන් වෙලා තියෙනවා තනියම මේ YouTube channel එක subscribers 10000 කින සීමාවට අරගෙන එන්න ඉතින් මම මේ subscribers 10000 කිව්වට දැන් subscribers 1000 පහ වුණාට පස්සේ කියන්නේ ඔයාලා මතක ඇති මම YouTube channel එක බලනගෙන ඉන්න subscribers 1000 වෙද්දි මගේ YouTube channel එකේ collaboration එකක් කරා ඉතින් subscribers 1000ට මේ කරපු collaboration එකට මට join වුණා devtechlk එකේ තර්ෂ දේවමින ඒ වගේම තමයි angelo diary YouTube channel එකේ angelo අයියා ඒ වගේම තමයි ඔයාලට මතක ඇති shenatech YouTube channel එකේ shena අයියා ඉතින් මෙන්න මේ කට්ටියම join වුණා මගේ මේ YouTube channel එකේ කරපු collaboration එකට ඉතින් තවත් එක්කෙනෙක් join වුණා ඒ තමයි wow it youtube channel එකේ අයියා ඉතින් ඔන්න ඔය හතර දෙනාත් එක්ක එකතුලා තමයි මම පළවෙනි collaboration එක කරේ subscribers 1000 වෙනුවෙන් ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම youtube එකේ මට යාළුවා හම්බුනා නම් ඉස්සල්ලාම යාළුවෝ පටන් ගන්න තැන තමයි ඔන්න ඔය collaboration එකෙන් තමයි මට ඉස්සල්ලාම youtube එක තුලින් යාළුවා හම්බෙන්න පටන් ගත්තේ ඉතින් ඒ වගේ තව ඔයාලට මේ youtube ගමන ගැන මතක් කරද්දි මට තව දෙයක් මතක් කරන්න ඕන ඉතින් මුලින්ම නම් මට යාළුවෝ හිටියේ නැහැ subscribers 1000ට කලින් වගේනකොට ඉතින් යාළුවෝ කිරි නැහැ ඉතින් channel එකේ quality content මිනිස්සුන්ට යද්දි ගොඩක් යාළුවෝ මාත් එක්ක එකතු වෙන්න ගත්තා ඉතින් ඒ අතරින් මතක් කරනවා මගේ ඉස්කෝලේ යාළුවෝ ඒ වගේම පන්තිවල යාළුවෝ මේ සේරම මට ලොකු support එකක් දුන්නා ඉතින් විශේෂයෙන් මතක් කරනවා මේ වෙලාව යාළුවෝ ගත්තොත් එහෙම විදුරංග සහන් චෙනුර ඒ කට්ටිය විශේෂයෙන් මතක් කරනවා මොකද subscribers 1000ට එද්දි මට මතකයි subscribers 980 වගේ තියෙද්දි මගේ හොඳම යාළුවා විදුරංග එයා එයාගේ යාළුවෝ ඉන්න groups වලට ඒ වගේ තමයි එයාගේ රට ඉන්න යාළුවන්ට සේරට මගේ YouTube channel එක share කරලා තිබ්බා ඉතින් පැය භාගයක් වගේ කාලයක් ඇතුළත මේ 980 වගේ තිබ්බ YouTube channel එක 1040ක් වගේ එක සැරේ subscribers 60ක් 70ක් ඇවිල්ලා 1000 සීමාව පසු කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේ තමයි මතක් කරන්න මට මේ හැමදේම කරන්න subscribers බින්දු ඉදන් channel එක පටන් ගත්ත තැනේ ඉඳන් මට මේ tire පිටිපස ඉඳන් උදව් කරපු චරිතයක් ඉන්නවා. ඉතින් ඒ තමයි මගේ මල්ලි. ඉතින් මගේ මල්ලි මේ YouTube channel එක කරගෙන ඇදි මට ලොකු support එකක් දෙනවා. ඉතින් මොකද දන්නවද එයා මට මතක් කරන්න දුන්නේ. ඉතින් මම මේ කැමරා එක මෙතන setup කරලා තියෙද්දි මේ කැමරා එක on කරන්නේ off කරන්නේ මගේ thumbnails වලට photos ගහන්නේ සේරම කරන්නේ මේ tire පිටිපස ඉඳගෙන මගේ මල්ලි. ඉතින් යාට අනිවාර්යෙන් ස්තුති කරන්න ඕන මගේ මේ වැඩවලට උදව් කරනවට. ඉතින් ඒ වගේ තවත් මතක් කරනවා වගේ පවුලයි ගත්තොත් එහේ මගේ අම්මා තාත්තා මට ගොඩක් මේකට support කරනවා මගේ channel එක අරගෙන යද්දි ඉතින් මම අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොකරගෙන channel එකත් සම්බරව කරගෙන මේ සේරම වැට්ටික් කරගෙන යනවා ඒ හින්දා තමයි මම හිතන්නේ දැන් මගේ අධ්‍යාපන කටයුතු දැන් මම ඔලෙවල ඉවර කරලා A level කරන්නේ ඉතින් මගේ channel එකත් ඒ අතරතුරේ දැන් අරගෙන අවිල්ල තියෙන subscribers 10000 කින සීමාවට ඉතින් මේ වෙදි මම හිතන්නේ වීඩියෝ එක දාද්දි මම YouTube එකට upload කරද්දි subscribers 11000ක් පැනලා ඒ තරම් ඒ කියන්නේ ඔයාලා මම වීඩියෝ එක රෙකෝඩ් කරලා දවස් 4 පහකින් තමයි මම channel එකට වීඩියෝ එක දාන්නේ. ඉතින් මේ channel එකට දාන කොටත් මම දැක්කා subscribers 11000 කින සීමාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් subscribers 11000 complete වුණා සතියක් ඇතුළත. ඉතින් මේ සේරම මට ලැබුණේ ඔයාලා හින්දා තමයි. ඔයාලා හේෂාන් ටෙක්නික් YouTube channel එකේ videos බලන හින්දා, ඒවට comment කරන හින්දා, like කරන හින්දා, මේ video share කරන හින්දා තමයි හේෂාන් ටෙක්නික් YouTube channel එකට subscribers 10000 කින සීමාවට ඉතාමත් කෙටි කාලයක් තුළ එන්න පුළුවන් වුණේ. ඉතින් මේලා මතක් කරනවා මගේ මාමව එයා ඉන්නේ රට ඉතින් යා රට හිටියත් එයා ඉතාලියේ ඉන්නේ ඉතින් යා රට හිටියත් එහෙ ඉඳන් මට ලොකු සපෝට් එකක් දෙනවා මගේ YouTube videos බලනවා මට මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් channel එකේ හරි මොකක් හරි දෙයක් ගන්න හරි එයා මට ලොකු සපෝට් එකක් දෙනවා මේ channel එක කරගෙන යද්දි ඉතින් ඔයාලා දන්නේ නැති දැන් Facebook page එකක් වගේ කරනවා නම් ඉතාලම ලේසි ඉක්මනට followers ලේනවා YouTube TikTok එක ගත්තත් ඉක්මනට followers ලැබිලා like කරනවා ඒත් මේ YouTube එකේ YouTube channel එකක් කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි මොකද මේ YouTube එකේ channel එකක් කරද්දි ඉක්මනට subscribe වෙන්නේ නැහැ මේවට like නැහැ comment නැහැ ඉතින් ලොකු කට්ටක් කන්න ඕන කෙලින්ම ගියොත් YouTube එකේ තැනකට එන්න. ඉතින් මට මේ තැනට ඉක්මනට එන්න ගොඩක් දුරට මං හිතන්නේ ඉවහල් වෙන්න ඇත්තේ මගේ videos වල දෙන quality එක. ඉතින් ඔයාලා දන්නේ නැති මගේ YouTube channel එක ගත්තොත් education channel එක. මේක ඔයාලට කියලා දෙනවා video editing, photo editing, unboxing, එවගේ තමයි technology පැත්ත, එවගේ තමයි free data පැත්ත. Free data මොකක් හරි package එකක් ආපු ගම ඔයාලට nominal data ගන්න පුළුවන් එකක් දැම්මොත් එහෙනම් මම ඉක්මනින් මගේ YouTube channel එක video එකක් දානවා. ඔයාලටත් කියලා මේ ඔපේ ගන්න කියලා. ඉතින් ඕන connection එකකට මං ඒ වගේ videos දානවා. ඒ තමයි e-money පැත්ත ගත්තොත් එහෙම binance trading mtf මෙන්න මේ වගේ ගොඩක් දේවල් මම ඔයාලට YouTube channel එකේ ගෙනල්ලා තිනවා videos ඉදිරියට බලන්න. ඉතින් ඔයාලා දන්නේ නැති දැන් පිටරට YouTube channel එකක් ගත්තොත් එහෙම ඒකට subscribers 10000ක් කියන්නේ දවස් දෙක තුනෙන් එන subscribers ප්‍රමාණය. ඒත් ලංකාව වගේ රටක් ගත්තොත් එහෙම ඔයාලා දන්නේ නැති YouTube channel එක subscribers 10000ක් ගන්නවා කියන්නේ ඉතාමත් අමාරු දෙයක්. ඉතින් මම ආයෙත් සැරයක් ඔයාලට කියන්නේ මට මේ තැනට එන්න උදව් කරේ ඔයාලා. ඔයාලා මාව comment එකකින් හරි like එකක් දාලා යාළුවන්ට share කරලා ඔයාලා මාව දිරිගන්න බින්ද තමයි මට මේ තැනට අද එන්න පුළුවන් වුණේ. ඉතින් අන්න ඒ විදිහට ඔයාලා මගේ videos බලලා පල්ලෙහෙන් දාන comment 4-5කින්ම මට ගොඩක් හිතට වැදිච්ච comments ටිකක් තියෙනවා. ඒ කියන්නේ මාව දිරිගන්නන්න ඔයාලා මට දීපු ලස්සන comment ටිකක් තියෙනවා. දැන් මම ඔයාලට එකක් පෙන්නල ඉන්න. ඉතින් මෙන්න මේ comment එක ගත්තොත් එහෙම මට YouTube channel එකට හම්බුන comments වලින් වටිනම comment වලින් එකක් තමයි මෙන්න මේ comment එක. ඉතින් ඒකට හේතුව තමයි මේක දාලා තියෙන creative art එකේ YouTube channel එකෙන්
ඒක SGA දාලා තිනා wonderful content and I am thank you for sharing information like this කියලා. ඒ වගේම තමයි it's very useful for beginners කියලාත් මේකේ සඳහන් කරලා තිනා. ඉතින් මගේ channel එකට හම්බෙච්ච comments අතරින් මට ඉතාමත් වැදගත්ම comment එකක් තමයි මෙන්න මේ comment එක. ඉතින් ඊට පස්සේ මේ නිසල් චතුරාංගිල එක්කෙනෙක් කියලා තිනා creative video නම් මෙන්න channel එක awesome dial එක මම කියලා. ඉතින් ඊට පස්සේ උපුල් හර්ෂණ කියලා එක්කෙනෙක් කියලා තිනා online job ගැන බලබලා ඉද්දි එයාට හම්බුණ හොඳම YouTuber මම කියලා. ඒ වගේම තමයි එයා කියලා තිනා එයාට online job වලින් online job එකක් හම්බුණා නම් හම්බෙලා තියෙන හොඳම එක මගේ YouTube channel එකෙන් කියලා. ඒ වගේම තමයි මේ නයනජිත් කියලා අයිය කෙනෙක් මට WhatsApp හරහා දාලා තිනා ඔයාට තියෙන tech දැනුම සහ presentation skill එක දෙකම මරු කියලා. ඉතින් මෙන්න මේ comment එකටත් මට ගොඩක් ආස හිතුණා. ඉතින් මගේ මේ YouTube channel එක කරගෙන ආපු කාලය තුල මගේ හිතට වැඩියෙන් වැඩිච්ච comment එක තමයි දැන් මම ඔයාලට මේ පෙන්වන්නේ. ඉතින් මේක දාලා තියෙන SL කොක්කිල YouTube channel එකකින් ඔයා කවදා හරි චනුක් ප්‍රෝ වගේ වෙනවා කියලා. ඉතින් මෙන්න මේ comment එක මට ගොඩක් ආස හිතුණා. මේක මම ඒකයි දාන්නත් හිතුවේ. ඉතින් ඒ වගේම තව comment එකක් මට දීලා තිනවා රුවන් කුමාර් කියලා අයිය කෙනෙක්. එයාත් මට කියලා තියෙන්නේ චනුක් ප්‍රෝ වගේ වෙනවා කවදා හරි කියලා. ඉතින් ඔන්න ඔය comments ටික මට ඔයාලට පෙන්වන්න හිතුනේ මට ඔක ගොඩක් දුරට හිතට වැදුනා. ඒකට හේතුව තමයි ඔය ගොඩක් දුරට මම දිරිමත් වෙනවා. ඉතින් ඔයාවේ දාන පුංචි comment එකක් මට ලොකු උදව්වක් මගේ channel එක ඉස්සරහට කරගෙන යන්න. ඉතින් ඔන්න දැන් මම ඔයාලට මතක් කරන්නම් giveaway එක ගැන. ඉතින් giveaway එක ගැන ගත්තොත් එහෙනම් ඔයාලට මතක ඇති මම ගොඩ දවස් ඉඳන් කී කියා ඉන්නවනේ giveaway එකක් දෙනවා කියලා. ඒත් giveaway එකක් දෙන්න බැරුව ගියානේ. ඉතින් මම හිතුවා දැන් subscribers 10000ක් ඇවිල්ලා ඉන්නවනේ channel එකට. ඉතින් මෙන්න මේ subscribers 10000ෙන් මම giveaway එකක් දුන්නොත් එහෙනම් මට දෙන්න වෙන්නේ giveaway එකේදී tag 3යි. ඉතින් tag 3ක් දුන්නොත් 1 2 3 කියලා දෙයි. ඒත් 9997 දිනේකටම කිසි දෙයක් දෙන්න බැරි වෙනවා. මේ 10000ෙම මට 3 දිනාටයි දෙන්න වෙන්නේ. එහෙම වුණොත් අර channel එකේ videos බලන හැමදාම මගේ videos වල like කරන මගේ videos share කරන 9997 දිනේකටම මම ඒක කරන ලොකු අවාසියක්නේ. ඉතින් මම එහෙම කරන්න නරකයි කියලා මම හිතුවා. ඉතින් වා හිතන්නකෝ දැන් මම ওই giveaway එකෙන් තෝරන 3 දිනාගේ එක්කෙනෙක්ට දුන්න කියලා හිතන්නකෝ මම මොකක් හරි gift එකක්. ඉතින් මෙන්න මේක දෙද්දි ඔයාලා හිතන්නකෝ දැන් ওই දුන්නේ එක්කෙනා මගේ YouTube channel එකේ videos බලලා තියෙන 2යි 3යි. Subscribe කරලා තිබ්බත් 2යි 3යි videos බලලා තියෙන්නේ. ඒත් අර 9997 දෙනා ඇතුළතම එක්කෙනෙක් ඉන්න පුළුවන්. මගේ දාලා තියෙන videos 100 ගණක් තියෙනවා මේ වෙනකොට. මේ 100 ගණන් බලපු එක්කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් අර එක්කෙනාට දිලිවෙලා මෙච්චර videos බලපු එක්කෙනාට දුන්නේ නැහැ කිව්වොත් එහෙම ඒක ලොකු අවාසියක් නේද? ඉතින් අන්න ඒක කරන්න නැතුව හැමෝටම පොදුවේ giveaway එකක් විදියට කරන්න පුළුවන් දෙයක් තමයි අද මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් මං හිතුවා මේ giveaway එකක් කරලා ඔයාලට 3 දිනට විතරක් දීලා අච්චර දිනේට පාඩුවක් කරන වෙලේ හැමෝටම එකසරේ සතුරු වෙන්න පුළුවන් විදියට වැඩක් කරන්න. ඒ තමයි මං හිතුවා දැන් මේ YouTube channel එක කරගෙන යද්දි මම මේකේ යම්කිසි මුදලක් උපයලා තියෙනවානේ. ඉතින් මං හිතුවා මේ YouTube channel එකේ හොයාගත්ත සල්ලි වලින් අසරණ මිනිස්සු ඉන්නවනේ කෑම කන්න නැති අය. ඉතින් මං හිතුවා මෙන්න මේ හොයාගන්න සල්ලි ටිකෙන් ඉතාමත් හොඳ දෙයක් වෙයි කියලා ඔයාලත් සතුටු වෙනවා මාත් සතුටු වෙනවා මේක තුලින්. ඉතින් මං හිතුවා මේ YouTube channel එකේ හොයාගත්ත මුදල් වලින් giveaway එකක් දීලා 3 දිනකට දෙනවට වඩා අසරණ කෑම කන්න නැතුව එදා වේල පිරිමා ගන්න අමාරුවේ උසගින්න ඉන්න ගොඩ දෙනෙක්ගේ බඩ පුරවන්න පුළුවන් නම් කොච්චර ලොකු දෙයක්ද කියලා. ඉතින් මං හිතුවා දැන් ඉස්සරහට එන දිනේක දවල්ට කෑම වෙලා කඩලි වෙලා ඉරිදාවක ගිහිල්ලි වෙලා මේ කෑම ටික එයාට බෙදලා දෙන්න. ඉතින් මම ඒක YouTube channel එකේ vlog එකක් විදිහට දාන්න. මොකද මේක මම විතරක් භුක්ති විඳින ඕන සතුටක් නෙමෙයි. ඉතින් මේ කරන පුණ්‍ය කර්මය ඔයාලා දායක වෙන්න ඕන. ඉතින් ඔයාලා දායක වෙලා දැන්ටමත් තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ videos බලලා මට හම්බෙච්ච සල්ලි වලින් තමයි දැන් මම මේ පුණ්‍ය කර්ම කරන්න යන්නේ. ඉතින් ඒකට ඔයාලත් හවුල් කරගන්න තමයි මම මේ vlog එකක් විදිහට ඔයාලට බලන්න මේ video එක දාන්නේ. ඉතින් මං හිතනවා මම මේ දැන් කරන්න යන වැඩේ ගොඩක් දොඩ හොඳයි කියලා. මොකද ඔයාලත් මං හිතනවා පෞද්ගලිකව සතුටු වෙනවා. ඉතින් මම මේ කරන්න යන වැඩේට කියලා. ඉතින් 3 දිනෙට විතරක් giveaways දෙනවට වඩා සියලු දෙනාටම පිනක් සිද්ධ වෙන විදිහට මේ විදිහට අසරණ මිනිස්සෙක කුසගින නිවන්න පුළුවන් නම් ඒක ගොඩක් දුරට වටින වැඩක් කියලා මං හිතනවා. ඉතින් අන්න ඒ හින්දා මං හිතුවා giveaway එකක් දෙන්න නැතුව giveaway එක වෙනුවට හැමෝම සතුටු වෙන විදිහට මෙන්න මේ වගේ වැඩක් කරලා ඉවරලා ඔයාලට දෙන්න. ඉතින් දැන් මම මේ වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. ඉතින් මට මේ subscribers 10000 කියන goal එක achieve කරගන්න උදව් කරු මේ ඔයාලා හැමෝ දෙනාටම ගොඩක් ස්තුති කරනවා වීඩියෝ එක අවසන් කරද්දී. ඉතින් ඒ වගේ තමයි ඔයාලා දන්නේ නැති ඇති Heshan Technic YouTube channel එකේ මම දාලා තියෙන WhatsApp group එක. ඉතින් මේකට මම දාලා තියෙන්නේ Heshan Technic community කියලා. ඉතින් තාමත් ගොඩ දෙනෙක් මේකට join වෙලා නැහැ. ටික දෙනා ඉන්නේ. ඉතින් ඒකේ ඉන්නේ ටික දෙනාට මම වීඩියෝ එකක් දාපු ගාමම මම එයාලට දානවා මේකේ link එක. ඉතින් ඒ වගේ තමයි මොකක් කර channel එකේ updates තියෙනවා නම් මම හැමදේම මම මේ group එකේ යාළුවත් එක්ක කතා කරනවා. ඉතින් ඒ වගේ තමයි හදලා තියෙනවා Telegram group එක. ඉතින් ඔයාලට මම පල්ලෙ description එකේ දාලා දෙනවා WhatsApp group එකේ Telegram group එකේ link එක. ඉතින් ඔයාලට පුළුවන් අන්න එකට join වෙලා මෙන්න මේ Heshan Technic community එකට එකතු වෙන්න. ඉතින් Telegram group එකෙත් මම කරන්නේ ඒකමයි. අලුතෙන් දෙන updates වගේම අලුතෙන් දාන videos video එකක් දාපු ගාමම මම ඒකේ link එක දානවා. ඒතර ඔයාලට පුළුවන් කැමතිලාට ගිහිලි වෙලා ඒ group එකේ තියෙනවනේ මගේ YouTube channel එකේ දා videos වල links. ඉතින් ඔයා කැමති video category එක තෝරගෙන ඉවරලා වාට ඒක හරහා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ඔයා social media පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා Instagram ඉන්නවනම් TikTok ඉන්නවනම් ඔයාට පුළුවන් Instagram එකේ TikTok එකෙත් Heshan Technic follow කරන්න. ඉතින් එන video එක අවසන් කරන කලින් මම ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න. ඉතින් ඔයාලා කැමති නම් පල්ලෙන් comment එකක් දාන්න මම ඊළඟට මොකද්ද ගේන්න ඕන කියලා. ඉතින් මං හිතා ඉන්නවා live එකක් එන්න. ඒ වගේ තමයි Q&A video එකක් කරන්න. ඉතින් ඔයාලා කැමති දෙයක් comment කරන්න එක්ක live එකක් එන්න කියන්නේ එක්ක Q&A එකක් කරන්න කියන්නේ. මම මේ දෙකෙන් ඔයාලා වැඩි දිනෙක කැමති කියලා බලලිවලා ඒ දෙකෙන් එකක් මම අනිවාර්යයෙන්ම කරන්නම්.
ඉතින් ඉස්සරහට ඔයාලා හොයන ඔයාලට වැදගත් වෙන ඔයාලා ඉගෙන ගන්න උනා කරන වීඩියෝස් ගණනාවක් ගන්න බලාපොරොත්තුෙන් අද මම මේ වීඩියෝ එක අවසන් කරනවා. I wanna be the best in the game, invest in my name. Check no restraints, I'm obsessed with the pain. I ingest, I retain, assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints. Money, clout and fame, mud disease, a plague. We all love to hate, have to play the game, have to make a name. All our insecurities are on this display. This is war with the enemy, think that it was meant to be. Living in a time where disease